ළමයි අපි තාම මේ විනාඩි 5ක් විතර බලමු ළමයි ටිකක් ජොයින් වෙනකන් තාම 16යි ඉන්න අපි තාම විනාඩි 5ක් බලලා ක්ලාස් එක පටන් ගමු එතකන් ගිය සතිය කරපු ටික බලා ගන්න අද ක්ලාස් එකට අලුතින් ආපු දරුවෝ ඉන්නවද? හරි ළමයි 37ක් ඉන්නවා අපි ක්ලාස් එක පටන් ගමු. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ඒ කියන්නේ හැමෝම හොඳට අහගෙන ඉන්න අද පාඩම එදා අමතර පන්තියට එන්න බැරි වුණ දරුවෝ හැමෝම එක පිටුවක් ඉඩ තියන්න එදා නෝට් එක ලියා ගන්න හරිද රෙකෝඩින් එක දාලා තිබ්බ ගෲප් එකේ ඒක අරගෙන බලන්න ඔයාලට ලියා ගන්න බැරි වෙච්ච ඒවා එදා ටීචර් කරපු ඒවා මේ බලලා ලියා ගන්න ඔහුට අච්චුපොත දැම්ම ෂෙයා කරන හරිද අපි එදා ඔයාලගේ දෙවෙනි පාඩම ඉවර කළා හරිද देवनी पाडम पटांगरगेन टीचर देवनी पाडम इवर कला බුදුරජාණන් වහන්සේගෙ विविध गुणांग अपे जीवित आदर्श ए गुणांग वलट उदाहरण अवस्था අපි මේ හැමදේම කතා කරලා දෙවැනි පාඩම අවසන් කළා. හරිද? ඉතින් පුතේ දෙවැනි පාඩමේ අපි අවසාන වශයෙන් කතා කළේ බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුද්ධ බව. හරි. ඉතින් පුතේ මං එදා උදුර අපේ තුන්වැනි පාඩම අනුත්තර පින් කෙතය සංගණන කියන තුන්වැනි පාඩමත් පටන් ගත්තා. හරිද? මේ තුන්වැනි පාඩමේ මම පොඩ්ඩක් පැහැදිලි කරා ළමයින්ට මොකද තුන්වැනි පාඩමේ තියෙන්නේ කියලා. ඒක අද ගොඩක් අය අලුතින් ඇවිල්ලා තියෙනවා. එදා පන්තියට ගොඩක් අයට සහභාගී වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් ආපහු ඔයාලට පැහැදිලි කරනවා තුන්වැනි පාඩමේ තියෙන දේ ගැන. හරි. පුතේ තුන්වැනි පාඩමේ තියෙන්නේ ඔයාලගේ මේ තුන්වැනි පාඩමේ තියෙන්නේ සංඝ රත්නයේ ගුණාංග ගැන. සංඝ රත්නය කියන්නේ හාමුදුරුවරු නේද බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක වහන්සේලා. ඉතින් මේ ශ්‍රාවක වහන්සේලාගේ ගුණාංග ගැන තමයි තියෙන්නේ. පුතාලා දන්නවනේ අපි උදේට වන්දනාමාන කරනකොට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා රත්න තුනකට වන්දනාමාන කරනවා. නේද? ඉතින් පුතේ මේකෙන් අපි 9 වසර ඔයාලා 6 වසරෙදි කතා කළා මොකද 7 වසරේදී කතා කළා බුද්ධ රත්නය ගැන 8 වසරේදී කතා කළා ධම්ම රත්නය ගැන දැන් ඔයාලා 9 වසරේ තියෙනවා සංඝ රත්නය ගැන කතා කරන්න. ඉතින් හැමෝම පාඩමේ මාතෘකාව දාන්න තුන පාඩම කියලා දාලා අනුත්තර පින් කෙතය සංගණන කියන මාතෘකාව ලියන්න පොතේ හොඳ ළමයි වගේ හැමෝම ලියන්න පාඩමේ මාතෘකාව ලියන්න හැමෝම අද අපේ ගෑනු ළමයි පොඩ්ඩක් අඩුයි නේද
පිරිමි ළමයි ටික නම් ඉන්නවා. හරි ලියලා පුතේ මං කිව්වා වගේ බුදුදහමේ රත්න තුනක් තියෙනවා හරිද මේ රත්න තුන අපි හඳුන්වනවා තෙරුවන කියලා හරිද තෙරුවන මොනවද පුතේ බුද්ධ රත්නය ධම්ම රත්නය සහ සංඝ රත්නය හැම දරුවෙක්ම දැන් ප්‍රශ්නයක් ලියන්න තෙරුවන නම් කරන්න තෙරුවන නම් කරන්න प्रश्न लियला उत्तर लियान नम कर ලියුවද ළමයි අහම් බලන්න කාගෙන් හරි ලිව්ව උත්තරේ ඉනෝද්‍යා මොනවාද පුතේ තේරුවන බුද්ධ ධම්ම සංඝ ආ බොහොම හොඳයි හරි අයියෝ පොඩේ නะ ටීචර් වැරදි එකක් ඕපන් කළා හරි බුද්ධ රත්නය ධම්ම රත්නය සහ සංඝ රත්නය තමයි තේරුවන මොකද්ද මේ උනේ පුතාලා ඔයාලට පේන්නේ මොකක්ද ඔයාලා නම් මේ වසරේ අච්චු පොත නේද පේන්නේ net mini ඔව් මැඩ හය වසරේ අච්චු පොතද පේන්නේ ටීචර්ට වැරදිලා වෙන එකක් ෂෙයා නවේනේ එක මැඩ अट्टवस्त्रेदि बुद्धरत्ने නැහැ හත වසරේදී බුද්ධ රත්නය ගැන කතා කළා අට වසරේදී ධම්ම රත්නය කතා කළා දැන් ඔයාලා කතා කරන්න හදන්නේ සංඝ රත්නය ගැන ඉතින් පුතේ පුතාලට මම මේ පිරිනිවන් පෑම පාඩමේ පුතාල කලින් ඉගෙනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලාගේ ආරම්භය සිද්ධ වෙච්ච හැටි හරිද ප්‍රථම රහත් 69 ඇති වුණ හැටි පුතාල දන්නව නේද පොඩි කාලේ ඉගෙන ගන්නවානේ හරිද බුද්ධ ශාසනයේ ප්‍රථම රහතුන් වහන්සේලා උනේ කවුද කොහොමද බුද්ධ ශාසනයේ රහ බුද්ධ ශාසනය ආරම්භ උනේ කාගෙන්ද දන්න කෙනෙක් ඉන්නවද අතුස්සන්න මොකද මේක ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා බුද්ධ ශාසනයේ මුලින්ම මහාන වෙලා රහත් භාවයට පත් උන සංඝයා වහන්සේලා කවුද
දන්නයා තෝසන්න ටීචර් පේන්න පොඩ්ඩක් තෝසන් හා ඉනෝද්ද තෝසනවා තව කවුද දන්නේ මේව මතක නැද්ද ළමයි ඕ ලෙවල් වලටත් එනවා ඒව මතක තියාගන්න කලින් ඉගෙන ගත්ත දේවල් කවදාවත් අමතක කරන්න එපා ඉනෝද්ද කියන්න බලන්න උත්තරේ පස්වග තෝසන් අන්න හරි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මුලින්ම මහණ වෙලා අරහත් භාවයට පත්ුනේ පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ආරම්භ කළේ සංඝ ශාසනය ආරම්භ කළේ පස්වග තවුසන් එහෙනම් ළමයි තරුවක් දාලා ලියන්න සංගරුවන ආරම්භ වූයේ ආරම්භ වූයේ ආරම්භ වූයේ පස්වග මහණුන්ගෙන්ය පස්වග මහණුන්ගෙන්ය අවතාරුවක් දාලා ලියන්න එසේ සංඝ සමාජය එසේ සංඝ සමාජය ආයි පොඩ්ඩක් කියන්නලු පුතේ මං කිව්වේ සංගරුවන ආරම්භ වූයේ පස්වග මහණුන්ගෙන්ය සංඝ සමාජය ආරම්භ වූයේ ආරම්භ වූයේ ආරම්භ වූයේ ඇසල පුන් පොහෝ දිනකය ඇසල පුන් පොහෝ දිනකය ඇසල පුන් පොහෝ දිනකය ඔන්නේ කරුණු දෙක හොඳට මතක තියාගන්න සංඝ සමාජය ආරම්භ වුණේ පස්වග තවුසන්ගේ මහණ වීමෙන් අනතුරුව ඒ මහණ වීම සිදු වෙලා සංඝ සමාජය ආරම්භ වුණේ ඇසල පුන් පොහෝ දවසක හරිද ළමයි ඉතින් මෙන්න මෙහෙම ආරම්භ වුණ සංඝ ගණයේ සංඝ රත්නයේ ගුණාංග ගැන තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ හරිද හරිද ළමයි බුද්ධ රත්නයේ ගුණ කීයක් තියෙනවද ඔයාලා එක කතා කළා කත වසරේදී අත උසන්න බලන්න බුද්ධ රත්නයේ ගුණ කීයද කියලා දන්න ළමයි අත උසන්න බලන්න ටීචර් පේන්න අත උසන්න ශෂිනී නිකේෂා ශෂිනී පුතා දන්නවද බුද්ධ රත්නයේ ගුණ කීයද කියලා ඔව් මැඩම් ඔව් කීයද කියන්න පුතේ 9යි धर्म रत्न गुण की बला धर्म रत्न गुण की धन धर निहारा निहारा किया धर्म रत्न गुण की पुते हाय हाय बहुत होंदाय हरि इतिम पुते उन्न बुद्ध रत्ने गुण नमयाय धर्म रत्ने गुण हयाय ए वगेम संघ रत्ने गुण तीनवा पुते नमयक कियद लमय नमय हेम दरुवेक्म तरुवक दाला लियन्न संघ रत्नये सुविशेषी गुण
ඉන්දෝෂ අද මොකද වීඩියෝ එක ඔෆ් කරා සවිත ඔෆ් කරා නින්දුල ඔෆ් කරා කටි අය අද වීඩියෝ ඔෆ් කරන්නේ හෂිනිත් ඔෆ් කරා අද වීඩියෝ එක හරි සංගරත්නේ සුවිශේෂී වූ ගුණ නමයකි ගුණ නමයකි සංගරත්නේ සුවිශේෂී වූ ගුණ නමයකි ඉතින් පුතේ සංගරත්නේ ගුණ නමයක් තියෙනවා ඒ කාලේ රහතුන් වහන්සේලා හිටියට අද සමාජයේ රහතුන් වහන්සේලා වැඩ හිඳිනවද පුතේ නෑ අද සමාජයේ අපිට රහතුන් වහන්සේලා දකින්න ලැබෙන්නේ නෑ නමුත් ඒ කාලේ බුද්ධ කාලීන සමාජයේ පසු කාලීනවත් ඒ කියන්නේ ලංකාවේ පුතේ රහතුන් වහන්සේලා වැඩ හිටියා මලිය දේව රහතුන් වහන්සේ ඒ වගේ ලංකාවේ පවා පුතේ රහතුන් වහන්සේලා වැඩ හිටියා හරිද නමුත් අද සමාජයේ අපිට රහතුන් වහන්සේලා දකින්න නැහැ නමුත් නිවන් මාර්ගයට එළඹුණ හාමුදුරුවරු අපිට දකින්න පුළුවන් ඉතින් මේ හාමුදුරුවරු අපිට අපේ ජීවිතයේ අපේ මේ සමාජයට අපේ ලෝකේ මේ ලෝකෙ හැම තැනටම කරන සේවාව අසීමිතයි පුතේ මොකද කියනවනේ ලොකු සමාජ මෙහෙවරක් කරනවා ආගමික වශයෙන් අධ්‍යාපනීය වශයෙන් සමාජීය වශයෙන් ලොකු මෙහෙවරක් කරනවා අපිට දානයක් දෙන්න ඕනුණත් පිනක් කරගන්න ඕනුණත් අවවාද අනුශාසනා ගන්න ඕනුණත් හාමුදුරුවරු පෙරට එනවා ඇවිල්ලා අපිට අවවාද අනුශාසනා දීලා අපිට හරි මාර්ගය පෙන්වලා දෙනවා ඉතින් පුතේ එහෙවු සංගරත්නයේ ಗುಣ තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ පුතාලා දන්නව නේද සංගරත්නයට වන්දනාමාන කරන ගාතාව ඉතිපිසෝ භගවා ගාතාවෙන් අපි බුද්ධ රත්නයට වන්දනා කරනවා ස්වාක්‍යාතෝ භගවතා ගාතාවෙන් අපි වන්දනා කරනවා ධර්ම රත්නයට ඊට පස්සේ සුපටිපන්නෝ භගවතෝ ගාතාවෙන් අපි වන්දනා කරනවා සංඝ රත්නයට ඉතින් මේ ගාතාවේ තමයි මේ සංගරුවනේ සුවිශේෂී වූ ගුණ නාමය ගැන සඳහන් වෙන්නේ ඉතින් අපි බලමු ඒ ගුණ නාමය එකින් එක අරගෙන ඒවයේ තේරුම හරි පළවෙනි ගුණය විදිහට සඳහන් වෙන්නේ සුපටිපන්න ගුණය හරි කවුරු හරි පුතේ මේ සුපටිපන්න ගුණයට අදාළටි කියවන්න බලන්න කවුද කියවන්න කැමති සෝරි හරි අචිනි අචිනි කියවන්න බලන්න මහසඳරුවන මනා පිළිවෙත් ඇති බැවින් සුපටිපන්න වනසේක එම පිළිවෙත නම් නිර්වාණ මාර්ගයයි එනම් රාග ද්වේෂ මෝහ නැති කරන මාර්ගයයි සංඝරත්නයට අයත් උතුමෝ නිවන පසක් කළෝය සෙසු පිරිස එම මාර්ගයේ ගමන් කරති එබැවින් මේ සියලු දෙනා මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණයෙන් යුක්තයි ආ බොහොම හොඳයි අචිනි ඔන්න පුතේ මොකද්ද කියන්නේ මහා සංගරුවන මනා පිළිවෙත් ඇති බැවින් සුපටිපන්න නම් වනසේක මෙතන පුතේ මේ මනා පිළිවෙත කියලා හඳුන්වන්නේ නිර්වාණ මාර්ගයට එළඹුණාය කියන පිළිවෙත මොකද්ද නිර්වාණ මාර්ගය මොකද්ද පුතේ මැදුම් පිළිවෙත රාග ద్వේෂ මෝහ නැති කරලා මධ්‍යස්ථ ප්‍රතිපදාව අනුගමනය කරමින් ගමන් කරන පිළිවෙතට තමයි අපි නිර්වාණ මාර්ගය කියන්නේ හරිද ඉතින් පුතේ නිර්වාණ මාර්ගය නම් පිළිවෙතට එළඹිලා එම පිළිවෙත ඇති බැවින් සංඝ රත්නය සුපටිපන්න කියන ගුණයෙන් අනූන වෙනවයි කියලා අපි කියනවා සංඝ රත්නයට අයත් උතුම නිවන් පසක් කරනවා මේ නිවන් මාර්ගයට එළඹිලා නිවන් පසක් කරනවා අනික් පිරිස සංඝ රත්නයේ සමහරක් පිරිස නිවන් පසක් කරනවා ඒ කියන්නේ රහත් භාවයට පත් වෙනවා අනෙකුත් පිරිස නිවන් පසක් කරන මාර්ගයේ ගමන් කරනවා නිවන් පසක් කරන මාර්ගය මොකද්ද පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද එන්නේ මාර්ගයේ ගමන් කරනවා එබැවින් සියලුම සංඝ රත්නය සුපටිපන්න ගුණයෙන් යුක්තයි ඔන්න ටීචර් අට තියෙන කවිය කියනවා මුනිදු දෙසු විලසින महांगु पिलिवेत सुराकिना अरिय अट्ट संगगन सुपटी पन्नया किया पैवसिन ඔන්න ඒකේ තේරුම මොකද්ද පුතේ මුනිදු දේසු විලසින මුනිදු කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට महांगु पिलिवेत सुलकिन महत्तु पिलिवेते කියන්නේ මේ නිර්වාණ මාර්ගය කියන පිළිවෙත සුරකින්නවා
අරිය අට සංඝ ගණ මෙතන අරිය අට කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය රකින්න සංඝ ගණ සංඝ රත්නය සුපටිපන්න කියලා අපි හඳුන්වනවා හරි ළමයි හැමෝම දැන් එක දාලා චූටි මාත්‍රකාව දාන්න සුපටිපන්න ගුණය සුපටිපන්න ගුණය සුපටිපන්න ගුණය පුතේ පාඩමේ නම ලිව්වේ නැද්ද දැන් ටීචර් ඔයාලට වෙලාව දුන්නාන් පාඩමේ නම ලියන්න ඇයි ලිව්වේ නැත්තේ ලියා ගන්න බැරි වෙච්චයි පාඩමේ නමත් ලියන්න ටීචර් දැන් ඔයාලට වෙලාව දුන්න පාඩමේ නම ලියන්න लिया गन बेरी वेच्चाए पाड़े में नमत लिया ला इट पासे अनु मात्रु कावे लिया ना सुपेटी पान्ना गुनाय सुपेटी पान्ना गुनाय පාඩමේ මාතෘකාව ලියන්න මොකද්ද කියලා අහපු දුව දැන් අපි මාතෘකාව ලිව්වට පස්සේ චූටි නෝට් එකකුත් ලිව්වනේ කරුණු ටිකක් ඒවා ලිව්වෙත් නැද්ද කොහෙද හිටියේ කට්ටුනාද පුතේ අපි පාඩමේ මාතෘකාව ලියලා චූටි නෝට් කෑල්ලකුත් ලිව්වා ඒ ටික ලියන්න රූල් 10ක් විතර තියන්න රෙකෝඩින් එක බලලා ඒ ටික ලියා ගන්න හොඳ දරුවා වගේ හරි ආ හරි අයෝද හරි ඔන්න සුපටි පන්නේ කියලා ලිව්වනේ දැන් හැමෝම ලියන්න महासंगरत्नय महासंगरत्नय मना पिलिवेत महासंगरत्नय मना पिलिवेत एति बेविन महासंगरत्नय मना पिलिवेत एति बेविन सुपटी पन्न नम्वनसेक सुपटी पन्न नंबन सेक मेहिदी पिलिवेत यानुवेन හඳුන්වනු ලබන්නේ රාග ද්වේෂ මෝහ වචන හරියට ලියන්න ළමයි ඔන්න ටීචර් හයිලයිට් කරා राग द्वेष मोह नैतिकरण निर्वाण मार्गय राग द्वेष मोह नैतिकरण निर्वाण मार्गय मना पिलिवेतलेस हंदुन्नाने राग द्वेष मोह नतिकरन निर्वाण मार्गय
හරි. දැන් හැම දරුවෙක්ම යටින් ලියන්න මේ කවිය. පුතාලා මේ කවි පාඩම් කරගන්න මේව පාඩම් කරන එක අමාරු නැහැ. හරිද? මොකද කියනවා නම් සුපටිපන්න කියන ගුණය හිතුවාම ඔයාලා දන්නවා තේරුම. ආ මේකේ තේරුම සංගරුවන මනාපිලිවෙත් ඇති බව කියන එක. එතකොට කවියේ තියෙන්නේ මුනිදු දෙසු ඉලසින මහඟු පිළිවෙත් සුරඟින් සුරකින්න අරිය අට සංගගණ සුපටිපන්නය කියා පැවසින තේරුම ඔළුවට දාගත්තාම කවිය පාඩම් කරන එක ලේසි මුනිදු දේශනා කරපු විදිහට මනාව පිළිවෙත් සුරකින්න නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන සංගගණ සුපටිපන්න කියා හඳුන්වනවා අන්න එහෙම තේරුම ඔළුවට දාගන්න පුතේ එතකොට මේ හැම කවියක්ම මතක තියාගන්න ලේසි දැන් හැම දරුවෙක්ම කවිය ලියන්න බලන්න විනාඩි දෙකක් ඇති හරි ළමයි වෙලාව ඇති ළමයින්ට සුපටිපන්න ගුණය දැන් තේරුණා නේද හරි අපහැදිලි තැනක් තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් chat box එකට දාන්න පුතේ පසින්දු මොකද්ද පුතේ අහලා තියෙන ප්‍රශ්න වලට පැහැදිලි නැහැ මොකද්ද කියලා අහලා තියෙන්නේ මොකද්ද හෂිනි ශමිලා ප්‍රශ්නයක්ද පුතේ දුව ප්‍රශ්නයක්ද අපිට ඇහෙන්නේ නැවාව හෂිනි ඔයා කියන එක ඇහෙන්නේ නැ දුව chat box එකට දානවද පොඩ්ඩක් හරි හෂිනි chat box එකට දාන්න පුතේ ප්‍රශ්නේ ඔයා කියන එක ඇහුන්නේ නැ අපිට හරි අපි එහෙනම් යමු ඊළඟ ගුණයට ඔන්න සංගරත්නයේ පළවෙනි ගුණය මොකක්ද පුතේ සුපටිපන්න ගුණය ඊළඟ ගුණය තියෙනවා උජුපටිපන්න ගුණය මොකද්ද උජුපටිපන්න ගුණය හරි ළමෙක් කවිය පාඩම් කරන්න ඕන පුතේ මොකද අපි දන්නේ නැහැ නේ එයිද කියලා හදිස්සියේවත් හරිද ඒ නිසා කවිය පාඩම් කරන එක අමාරු නෑ දැන් ටීචර් කිව්වා වගේ අදහස ඔළුවට දාගන්න එතකොට නිකම්ම ඔයාලට කවිය මතක හිටිනවා වැඩිය බර දීලා කිය පාඩම් කරන්න ඕන නෑ නිකන් අදහස ඔළුවට දාගෙන ඔළුවේ තියාගෙන ඉන්න හරිද ඊට පස්සේ පුතේ උජුපටිපන්න ගුණය හරි දැන් මේකත් කියවමු බලන්න කවුරු හරි දරුවෙක් කවුද කියවන්න කැමති සිනෙත් ආ සිනෙත් කියවන්න බලන්න සිනෙත් සිනෙත් කියවනවද අදිශීල අදිචිත්ත අදිපඤ්ඤාවෙන් යුක්තව සෘජුපතිපත්තියෙහි යෙදෙන බැවින් සංඝරත්නයේ උජුපටිපන්න නම් වනසේක එහි අදහස සෘජු ඇද නැති ආර්ය ප්‍රතිපදාවට අනුව උන්වහන්සේලා කටයුතු කරන බවයි ශරීරයට අධික සැප සම්පත් ලබා දෙන කාම සුකල්ලි කාණු යෝගය හා ශරීරයට අධික දුක් දෙන අත්තකිලමතාණු යෝගය යන අත්තකිලමතාණු යෝගය
අත්වලින් මිදී මධ්‍යම ප්‍රතිපදාව අනුව උන්වහන්සේලා කටයුතු කරන සේක. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ එම සුජු හෙවත් අවංක පිළිවෙත අනුගමනය කරන නිසා උන්වහන්සේලා උජුපටිපන්න ගුණයෙන් යුක්තය. හරි. ඉතින් පුතේ උජුපටිපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඍජු හෙවත් අවංක පිළිපෙත අනුගමනය කරන නිසා උන්වහන්සේලා උජුපටිපන්න කියන ගුණයෙන් අනුුණයි කියලා අපි කියනවා. හරිද? අපි දැන් මෙතන සුපටිපන්න කියවනේ. සුපටිපන්න කියලා කියන්නේ පිළිවෙත තියෙනවා. හරිද? පිළිවෙතට අනුගම පිළිවෙතට පැමිණලා ඉන්නවා. හරිද? ඒ මාර්ගයේ ගමන් කරනවා. හරිද? එහෙම කිව්වේ. උජුපටිපන්න කියන එකේ කියන්නේ අපි මේ මාර්ගය අනුගමනය කරනවා. අපි අතන කිව්වේ නිවන් මගට එළඹිලා තිනවා. හරිද? ලෝභ දේශ මෝහ නැති කරන පිළිවෙතට එළඹිලා තිනවා. මෙතන කියන්නේ පිළිවෙතට එළඹීම නෙමෙයි පිළිවෙත අනුගමනය කරනවා. හරිද? ඒ දෙකේ වෙනස ඒකයි. ඔන්න වෙනස මෙතන පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අපි ඒ විස්තරේ බලමු. අධිශීල අධිචිත්ත අධිප්‍රඥාවෙන් යුක්තව ඍජු ප්‍රතිපත්තියක. හරිද? අපි කලින් සුපටිපන්න එකේ කියව සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලානේ. මෙතන තියෙන්නේ ඍජුව ප්‍රතිපත්තියේ යෙදෙනවා කියලා. මොකද්ද පුතේ අධිශීල කියන්නේ? ශීල කියන්නේ සාමාන්‍යයෙන් කයවත් සිත කය වචනය සංවර කරගන්න එක තමයි අපි ශීලයක් කියන්නේ. මේක අධිකව මේක ගැඹුරින් අධි වශයෙන් කරණේවට කියනවා අපි අධිශීල. චිත්ත කියන්නේ මනස හසුරවන එක, භාවනා යෝගීව භාවනා කරලා අන්න ඒවට අපි කියන අධි චිත්ත කියලා. අධි ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවේ පරිතරයට ගිහිල්ලා අභිධර්මයේ හැම හොඳට ඉගෙනගෙන අධි ප්‍රඥාවෙන් යුතුව ඍජු ප්‍රතිපත්තිය කෙලින් ඍජුව. හරිද? ඇද නැති ඍජුව මේ ප්‍රතිපත්තියේ යෙදෙනවා. ඒ ප්‍රතිපත්තියට එළඹ සිටිනවා විතර නෙමෙයි ඍජු ප්‍රතිපත්තිය යෙදෙනවා. කලින් කිව්වේ සුපටිපන්න එකේ ප්‍රතිපත්තියට එළඹිලා ඉන්නවා. මේකේ අපි කියන්නේ ඍජුව ප්‍රතිපත්තියේ යෙදෙනවා. ඍජුව ප්‍රතිපත්තියේ යෙදෙන නිසා උජුපටිපන්න කියලා කියනවා. ඍජුව යෙදෙන නිසා උජුපටිපන්න කියලා කියනවා. හරිද? ඒකේ අදහස ඍජු ඇද නැති ආර්ය ප්‍රතිපදාවට අනුව කටයුතු කරනවා කියන එක. භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා එළඹුණ ආර්ය ප්‍රතිපදාවට අනුව ඍජුව කටයුතු කරනවා කියන එකයි උජුපටිපන්න කියන එකේ අදහස. ඒ කියන්නේ මොකද්ද පුතේ? ශරීරයට අධික ලෙස සැප දෙන කාමසුකල්ලිකාණු යෝගයත්, ශරීරයට අධික දුක් දෙන අත්තකිල මතාණු යෝගයත් අතෑරලා මධ්‍යස්ථ ප්‍රතිපදාවක, ඒ දෙකට මැද්දෙන් මධ්‍යස්ථව ගමන් කරමින් ඒ මධ්‍යස්ථ ප්‍රතිපදාවට අනුවම කටයුතු කරනවා ඍජුව. ඍජුව මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන්ම කටයුතු කරනවා. අන්න ඒකට තමා පුතේ අපි උජුපටිපන්න කියන්නේ. මින්දුල ප්‍රශ්නයක්ද? රෙස් හෑන්ඩ් කළේ මොකද්ද මින්දුල ප්‍රශ්නේ? මින්දුල ගියාද අපේ? කොහ මින්දුල? නෑ. මින්දුල ප්‍රශ්නයක් නම් චැට් බොක්ස් එකේ දාන්න. ඔන්න පුතේ ටීචර් ආයි කියනවා. උජුපටිපන්න කියන්නේ කාම සුකල්ලිකාණු යෝගයේ අත්තකිල මතාණු යෝගයේ කියන දෙකෙන් ඈත් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට අනුව ඍජුව ගමන් කරමින් ඒ දේවල් වලට අනුව කටයුතු කරන. ඍජුව කටයුතු කරන නිසා උජුපටිපන්න කියලා හඳුන්වනවා. තේරුණාද ළමයි? ඍජුව කටයුතු කරන බැවි. නෙහාරා තේරුණාද? ටීචර් කියලා දීපු එක. ඔව්ද නැද්ද? බොහොම හොඳයි. හරි මින්දුල. ඉතින් පුතේ හැමෝම මාතෘකාව දාන්න දෙක දාලා උජුපටිපන්න කියලා. හරි, දාලා ලියන්න හැමෝම. භික්ෂූන් වහන්සේලා
භික්ෂූන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා කාම සුකල්ලිකානු යෝගය කාම සුකල්ලිකානු යෝගය කාම සුකල්ලිකානු යෝගය සහ අත්ත කිල මතානු යෝගයෙන් සහ අත්ත කිල මතානු යෝගයෙන් මිදි 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 මධ්‍යම ප්‍රතිපදාවට අනුව මධ්‍යම ප්‍රතිපදාවට අනුව මධ්‍යම ප්‍රතිපදාවට අනුව හන්සි ප්‍රශ්නයක්ද දුව ප්‍රශ්නයක්ද රේස් හෑන්ඩ් කළා නේද ඔව් ටීචර් මම දැන් ක්ලාස් එකට ජොයින් වුණේ හන්සි පිටුවක් විතර ඉඩ තියලා දැන් අපි කරන්නේ උජුපටිපන්න ගුණය තුන්වෙනි පාඩමේ හරිද පුතේ ඔයා පිටුවක් විතර ඉඩ තියන්න අපි දැන් ලිව්ව ටික ලියා ගන්න ඒ ටික ඔයා රෙකෝඩින් එකෙන් බලලා ලියා ගන්න හරිද හා ටීචර් හරි ටීචර් නවත්තපු තැන මතක නැහැ පසිඳු පසිඳු ඉන්නවද අපේ පේන බතික බතිකද බාතිකද පුතේ ලිව්ව ටික කියවන්න පොඩ්ඩක් විසුන් වහන්සේලා කාම සුකල්ලිකානු යෝග්‍ය සහ අත්ත කිලමනානු යෝග්‍ය මිදි මධ්‍යම ප්‍රතිපදාව භික්ෂූන් වහන්සේලා කාම සුකල්ලිකානු යෝග්‍ය සහ අත්ත කිලමතානු යෝග්‍යෙන් මිදි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ඍජු ප්‍රතිපත්තියෙන් ඍජු ප්‍රතිපත්තියෙන් වචන හරියට ලියන්න ළමයි ඔන ටීචර් හයිලයිට් කරනවා ඍජු ප්‍රතිපත්තියෙන් ඍජු ප්‍රතිපත්තියෙන් කටයුතු කරන බැවින් කටයුතු කරන බැවින් කටයුතු කරන බැවින් කටයුතු කරන බැවින් සුපටිපන්න නම් වන සේක සෝරි පුතේ උජුපටිපන්න නම් වන සේක අනේ සමා වෙන්න ටීචර් වැරදුනා කටයුතු කරන බැවින් උජුපටිපන්න නම් වන සේක ඔන්න ටීචායි මුලින් ඉඳන් කියනවා භික්ෂූන් වහන්සේලා කාම සුකල්ලිකානු යෝගය සහ අත්ත කිල මතානු යෝගයෙන් මිදි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ඍජු ප්‍රතිපත්තියෙන් කටයුතු කරන බැවින් උජුපටිපන්න නම් වන සේක හරි නේද ළමයි ලිව්වද හරි බොහොම හොඳයි ඔන්න ඔන්න ටීචර් කවිය කියන හෂිනි ශම්මිලා මොකද්ද පුතා ප්‍රශ්නේ හෂිනි ගැටලුවක්ද හෂිනි ගැටලුවක්ද ටීචර් කයි ගැටලුවක්ද හරි කයි කියන්න භික්ෂූන් වහන්සේ හරි පුතේ මම කියන්න භික්ෂූන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා කාම සුකල්ලිකානු යෝගය සහ
काम सुकल्लिकानु योगे सहा काम सुकल्लिकानु योगे सहा अत्त किलमतानु योगेन मिदि अत्त किलमतानु योगेन मिदि मध्यम प्रतिपदाव अणुव मध्यम प्रतिपदाव अणुव ऋजु प्रतिपत्तियेन कटयुतु करण बैविन ऋजु प्रतिपत्तियेन कटयुतु करण बैविन उजु पटे पन्न नंबन सेक हरी उन्हें टीचर कविया किया ना मदे नोवक लेस सोंदीना मैदुम पीली वेत पुरना बेविन संगरुवना युतुई उजु पटे पन्न गुनेना एक याने मुखाद पुते मैदुम पीली वेत पुरना एक याने मैदुम पीली वेत टानुआ කටයුතු කරන බැවින් සංගරුවන නොවක් ලෙස සොඳිනා නොහැකි නැත්තේ නැහැ හොඳින් මැදුම් පිළිවෙත පුරනවා මැදුම් පිළිවෙතට අනුව කටයුතු කරනවා බැවින් සංගරුවන අන්න ඒ නිසා සංගරුවන උජුපටිපන්න ගුණෙන් යුක්ත වෙනවා හරිද ආ දැන් හැමෝම කවිය ලියන්න ඉක්මනට ලියන්න විනාඩි දෙකක් දෙන්නම් ලියන්න බැරි වුණත් කමක් නැහැ මේ ගෙදරින් එන් ලියන් එන්න ඒ නිසා මම විනාඩි දෙකක් විතරක් දෙන්නම් පුතේ लमाई तेरे नद्यातीयना में दाना चैट बॉक्स के ता हरे वेलावेती अपे इलांगे कटे आम इलांगे गुनांगे पुते न्याय पाटी पान्ना गुनाया मुकद्द न्याय पाटी पान्ना गुनाय हरि इदा एकात कियवन्न देमु यालु एट कौद कियवन्ने कियवन्न दुन्न ति यालु एट देमु अपि कियवन्न नेत्मी कियवु ना नेद्द अद नित्मी किया वाने बालन न्याय यानो निवारण मा गटन आमगी बुद्ध दहामटा अनुआ निवारण आरम्भों करेगा श्रावके या दुःख निरोधगामी परमागे गमंकलयुत ये आर्य अष्टांगिक मार्गे आई महासंगरुवन एम मार्गे ही गमन करन उत्तमं पीते बैविन उन्नहसेला न्याय पाटीपान्न गुणिन युत वन सेक हरी बहुम स्तुति पुते हरी इतिन पुते न्याय पाटीपान्न कियान्ने न्याय कियला हंदुन्वान्ने पुते නිවන් මඟට තවත් නම හැම දරුවෙක්ම ඥාය පටිපන්න ගුණය කියලා මාතෘකාව දාන්න ඥාය පටිපන්න ගුණය වචන හරියට ලියන්න ළමයි බලාගෙන හරියට වචන ලියන්න ඥාය පටිපන්න ගුණය කියලා දාන්න හැමෝම
හරි දැන් ලියන්න ඥාය යනු ඥාය යනු ඥාය යනු හරියට ලියන්න පුතාල වචන ඔන්න ටීචර් හයිලයිට් කරා ඥාය යනු නිවන් මගට නිවන් මගට තවත් නමකි තවත් නමකි පුතාලගෙන් ඔන්න අහනවා මේ MCQ paper එකේ ඥාය අනු කුමක්ද කියලා උත්තර හතරක් දෙනවා එතකොට මොකද්ද පුතේ උත්තරේ නිර්වාණ මාර්ගය කියන එක හරිද ඥාය කියලා හඳුන්වන්නේ නිර්වාණ මාර්ගයටම තවත් නම හරි ඉතින් පුතේ මේ ඥාය පටිපන්න කියලා ගුණංගෙන් හඳු අපි මූලිකම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා හාමුදුරුවරු මේ රහත් හිමිවරුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තෝරගෙන තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන බැවි හරිද සංඝයා වහන්සේලා ඥාය පටිපන්න කියන ගුණාංගයෙන් යුක්තයි කියලා අපි හඳුන්වනවා මහා සංගරුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන උතුම් පිරිසකි එසේ නිවන් සාදා දෙන පිළිවෙත් දරන බැවින් උන්වහන්සේලා ඥාය පටිපන්න ගුණයෙන් යුක්තය හරි දැන් හැම දරුවෙක්ම ලියන්න සංඝයා වහන්සේලා සංගයා වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඝයා වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් කරන්නා වූ උතුමන් පිරිසක් බැවින් ඥාය පටිපන්න ගුණයෙන් ඥාය පටිපන්න ගුණයෙන් ඥාය පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක යුක්ත වන සේක හංසි ලිව් එක හැමෝටම ඇහෙන්න කියවන්න පුතේ ඥාය යනු නිවන් මගට තවත් නමකි සංඝයා වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා වූ උතුමන් පිරිසක් බැවින් ඥාය පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක හරි බොහොම ස්තුතියි පුතේ ඉතින් පුතේ මෙතන වචනයක් තියෙනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගය කියලා පුතේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගය කියන දේ ගැන ඔයාලට ඉදිරියට ඉගෙන ගන්න තියෙනවා හරිද ඒ නිසා ටීචර් ලොකු විස්තරයක් කරන්නේ නැහැ මම ඔයාලට නිකන් එක හඳුන්වලා දෙන්නම් පුතාලා දන්නව නේද චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙනවා මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය සත්‍ය කියන්නේ මූලික වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඒක ඔයාලට ඉස්සරහ පාඩමකදී පැහැදිලිව ඉගෙන ගන්න තියෙනවා ඒ නිසා අපි දැන් මේක විස්තරයක් ලියන්නේ නැහැ හරි හැම දරුවෙක්ම ඔන්න දැන් ටීචර් කවිය කියලා දෙනවා
සංග මැදට එන්නෝ අරි අටගි මග යන්නෝ ඥාය පටිපන්නෝ කියා එබැවින් හැඳින් වෙන්නෝ ආය කියන්නේ මොකද්ද පුතේ සංග මැදට එන්නෝ අරි අටගි මග යන්නෝ ඒ කියන්නේ සංඝයා වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන බැවින් ඥාය පටිපන්නෝ කියා එබැවින් හැඳින්වන්නෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන බැවින් ඥාය පටිපන්න කියා හඳුන්වනු ලබනවා හරි දැන් හැම දරුවෙක්ම ටීචර් විනාඩි දෙකක් දෙන්නම් කවිය ලියන්න හරි ළමයි ඉලි ඉවරයි නේද අපි එහෙනම් යමු ඊළඟ ගුණයට හරි ඊළඟ සංග ගුණය තමා සාමීච බතික ලියලා ඉවර නැද්ද කමන්නයි ඉඩ තියලා පස්සේ ලියන්න හොඳේ නැත්නම් අපිට පාඩම් කරගෙන යන වෙලාව මදි නේ හරි සාමීච පටිපන්න ගුණය ආ හරි කවුද ඒ කැල්ල කියවන්නේ අපි ප්‍රශ්නයක් අහපු නැති කෙනෙක්ගෙන් කතා කරපු නැති පුතෙක්ගෙන් හරි දුවෙක්ගෙන් හරි අහමු. කවුද කතා කළේ නැති? අයෝධ්‍යා දෙව්මිනී. අයෝධ්‍යා ඔයාට පුළුවන් ද කියවන්න? ඔක් කලින් කියෙව්වේ නෑ නේද? නෑ මිස්. ආ එහෙනම් අයෝධ්‍යා කියවන්න බලන්න. සංගරුවන අනුගමනය කර නිර්වාණගාමී මැදුම් පිළිවෙත ගරු බුහුමනට ලක්විය යුත්තකි. එබදු ගරු බුහුමන් ලැබීමට සුදුසු ආර්ය ප්‍රතිපදාවක් පුරණ හේයින් මග මහ සංගරුවන සාමීචි පටිපන්න ගුණයෙන් යුක්තය දුටු විට හුනස්නෙන් නැගිටීම ආසන්න පැනවීම පවන් සැලීම පාදෝවන මුව දෙවීම හා ස්නානය සඳහා පැන් පහසුකම් සලසා දීම සියුරු සෝදා දීම සේනාසන පවිත්‍ර කර දීම ආදී අප උපස්ථාන ලැබීමට උන්වහන්සේලා සුදුසුය. ඒවා සාමීචි කර්ම යනුවෙන්ද හැඳින්වේ. බොහොම හොඳයි අයෝධ්‍යා. බොහොම ස්තුතියි. ඉතින් පුතේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම මේක ලේසි දෙයක්ද පුතේ? මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන එක අපි හිතන තරම් ලේසි දෙයක්ද? නෑ නේද ඔයාලට නම් ඒක කරන්න අමාරුයි නේද සාමාන්‍ය ලෞකික ජීවිත ගත කරන අපි වගේ පුද්ගලයන්ට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක හරිම අමාරුයි පුතේ ඒකට හිත හදාගන්න හිත ඒකට යොමු කරගන්න හිත එක තැනක තියාගෙන ඒ වගේ දෙයක් කරන එක අපිට හරි අමාරුයි ඉතින් පුතේ ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් පිළිවෙතේ ගමන් කරන සංගරුවන ගරු බුහුමන් ලැබීමට තරම් සුදුසුයි ඉතින් මෙහෙම ගරු බුහුමන් ලැබීමට තරම් මේ ගරු බුහුමන් අපි හඳුන්වනවා සාමීචි කර්ම කියලා. අපි හාමුදුරුවරුන්ට සිදු කරන ලබන ගරු බුහුමන් සාමීචි කර්ම කියලා හඳුන්වනවා.
මෙම ගරු බුහුමන් ලැබීමට සුදුසු වන හේයින් හාමුදුරවරු එහෙම නැත්නම් සංඝ රත්නය සාමීච පටිපන්න ගුණයෙන් යුක්ත වෙනවා මොකද්ද පුතේ සාමීච කර්ම කියලා හඳුන්වන ගරු බුහුමන් ලැබීමට සුදුසු හේයින් සංඝ රත්නය සාමීච පටිපන්න ගුණයෙන් යුක්ත වෙනවා හරිද හැම දරුවෙක්ම දැන් හතර කියලා දාලා මාතෘකාව ලියන්න සාමීච පටිපන්න ගුණය තේරුණා නේද ළමයි ටීචර් කිව්ව එක ඔව්ද නැද්ද ඔව් නේද ආ හොඳයි හරි හැම දරුවෙක්ම මාතෘකාව ලියන්න සාමීච පටිපන්න ගුණය සාමීචි පටිපන්න ගුණය දැන් හැමෝම ලියන්න ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන අනුගමනය කරන නිර්වාණ මාර්ගය නිර්වාණ මාර්ගය ගරු බුහුමනට ගරු බුහුමනට ලක්විය යුත්තකි ලක්විය යුත්තකි ලක්විය යුත්තකි එබැවින් සාමීචි කර්ම වැනි සාමීචි කර්ම වැනි සාමීචි කර්ම වැනි සාමීචි කර්ම වැනි ගරු බුහුමන් ගරු බුහුමන් ලැබීමට සුදුසු බැවින් සාමීචි කර්ම වැනි ගරු බුහුමන් ලැබීමට සුදුසු බැවින් ලැබීමට සුදුසු බැවින් උන්වහන්සේලා උන්වහන්සේලා සාමීචි පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක
ගුණයෙන් යුක්ත වන සේක. හරි. සවිත ලිව් එකේ යාළුවන්ට ඇහෙන්න කියවන්න පුළුවන්ද? සවිත සවිත ෂේන් ලිව් වෙලාද යාළ? සවිතව ලිව් වෙලා නේ. කාට ආනේ ඉන්නවා. සවිත යාළුවන්ට ඇහෙන්න කියවන්න පුළුවන්ද ලිව් එක පුතේ? සවිතේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්. සාමීන් වහන්සේලා අනුගමනය කරන නිර්වාණ මාර්ගය ගරු බුහුමනට ලා. සවිතෝ ආයි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්ද කොහෙද පුතේ? ඇහෙන්නේ නැහැ අපිට. අපි වෙන කෙනෙක්ට කියන්න දෙමු. කමක් නැහැ. පසිඳු පසිඳු කියවන්නකෝ යාළුවන්ට ඇහෙන්න. පසිඳු යාළුවන්ට ඇහෙන්න ලිව්වෙක් කියවන්න පුළුවන්ද? පසිඳුත් නැද්ද? පිරිමි ළමයි නැද්ද අපි තව? ආ පසිඳු ඉන්නවා. පසිඳු යාළුවන්ට ඇහෙන්න කියවන්න පුතේ ලිව් එක. පසිඳු කියන එක ඇහෙන්නේ නැහැ. හෂිනි පසිඳු කියන එක ඇහෙනවද? ටීචර් විතරද ඇහෙන්නේ නැත්තු? ඇහෙන්නේ නැහැ ටීචර්. ඒක තමයි පසිඳු අපිට ඇහෙන්නේ. තමන්න අපි වෙන කෙනෙක්ට දෙන්නම් පසිඳු. ඇහෙන්නේ නැහැ පුතේ. ටීචර් මං කියන්නේ. ආ හරි හෂිනි කියන්නකො. ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන නිර්වාණ මාර්ගය හෂිනි ඔයා කියන එකත් පුතේ අපිට ඇහෙන්නේ නැහැ. මොකක් හරි සද්දයක් ඇහෙනවා. ලබ්‍ය යුත්තකි. එබැවින් සාමීතින් කමන්න නෑ පුතේ. ඔයා කියන එක පොඩ්ඩක් පැහැදිලි මති. මං හිතන්නේ මේ ඔයාටත් සිග්නල් ප්‍රශ්නයක් නේද? සිග්නල් හොඳට තියෙන දරුවෙක් පොඩ්ඩක් අත උස්සන්. ඉනෝද්‍ය ඉනෝද්‍ය යාළුවන්ට ඇහෙන කියවන්න බලන්න. ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන නිර්වාණ මාර්ගය ගරු බුහුමනට ලක්විය යුත්තකි. එබැවින් සාමීචි කර්ම වැනි ගරු බුහුමන් ලැබීමට සුදුසු බැවින් උන්වහන්සේලා සාමීචි පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක. හරි, බොහොම හොඳයි. තැන්ක් යූ ළමයි හැමෝටම. අනිත් අයට කතා කරන්න බැරි වුණේ යාළගේ මොකක් හරි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් නිසා. ඒ අයටත් තැන්ක් යූ. හරි, ඉතින් පුතේ සාමීචි කර්ම. සාමීචි කර්ම කියන්නේ පුතේ අපි ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න ඕන ආකාරය. මෙතන එකෙන් ගොඩක් ඒවා දක්වලා තියෙනවා. උදාහරණ විදිහට තියෙනවා හුන්නස්නේ නැගිටීම, ආසන පැනවීම, හරිද, පවන් සැලීම, පාදෝවණය කිරීම, මුව දෙවීම හා ස්නානය සඳහා පැන් පහසුකම් සලසා දීම, සිවුරු සෝදා දීම, සේනාසන පවිත්‍ර කර දීම আদি අප උපස්ථාන ලැබීමට උන්වහන්සේලා සුදුසෙක්. උනස්නේ නැගිටිනවා කියන්නේ මොකද්ද පුතේ? ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා පේනකොට අපි වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා ආචාර කරනවට උනස්නේ නැගිටිනවා කියනවා.
ආසර පැනවීම කියන්නේ පුතේ ස්වාමීන් වහන්සේ නමක් අපි ඉන්න තැනකට වැඩියාම උන්වහන්සේලාට සුදු රෙද්දකින් වහපු ආසනයක් එහෙමත් නැත්නම් පුටුවක් වාඩි වෙන්න ලබා දෙන එකට අපි කියනවා ආසන පැනවීම කියලා. පවන් සැලීම පාදෝවණේ කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ පාද සෝදනයකට මුව දෙවීම හා ස්නානයට පෙන් පහසුකම් සලසා දීමේ කියන්නේ මුව සෝදන මුව කියන්නේ මුහුණ හෝදන්න ස්නානය නාන්න පෙන් වතුර සලසලා දෙන එක සිවුරු හොදලා දෙන එක සේනාසන පවිත්‍ර කර දීමේ කියන්නේ උන්වහන්සේලා වැඩ සිටින ස්ථාන පවිත්‍ර කර දීම අන්න ඒව තමයි පුතේ සාමීච කර්ම කියලා හඳුන්වන්නේ. හරි දැන් හැමෝම ප්‍රශ්නයක් වගේ ලියන්න. සාමීචි කර්ම යනුවෙන් සාමීචි කර්ම යනුවෙන් සාමීචි කර්ම යනුවෙන් සාමීචි කර්ම යනුවෙන් හඳුන්වන්නේ මොනවාද සාමීචි කර්ම යනුවෙන් හඳුන්වන්නේ මොනවාද? හරි විනාඩි 5ක් දෙන්නම් උත්තරේ ලියන්න බලන්න ළමයි හැමෝම. සාමීචි කර්ම යනුවෙන් හඳුන්වන්නේ මොනවාද? ඒකට අදාළ උත්තරේ ලියන්න බලන්න හැමෝම ටීචර් හයිලයිට් උත් කරලා තියෙනවා. උත්තරේ ලියලිවර ළමයි chat box එකට දාන්න ලියලිවර නම් ඉවරයි කියලා වෙලාව තියෙනවා විනාඩි 5ක් හිමිට ලියන්න. තව විනාඩි 3ක් තියනවා ළමයි හැමෝම ලියන්න උත්තරේ. ගොඩක් ළමයි ලියලා ටීචර්ට chat box එකට දාලා. හරි. තව විනාඩි 2ක් දෙන්නම් මම.
තව ළමයි ලියනවා මට පේනවා. ඒ නිසා තව විනාඩි දෙකක් දෙන්නම්. හරි හරි ළමයි වෙලාව ඇති මින්දුල මින්දුල අද කතා කරන්න දුන්නේ නේද මින්දුලට මං තාම කතා කරපු නැති ළමයට උත්තර කියන්න දෙමු හරි මින්දුලගෙන් මං කලින් ප්‍රශ්න මොනවා හරි අහුවද නෑ මිස් හරි එහෙනම් මින්දුල කියන්න බලන්න ලිව්ව උත්තරේ හුනස්නේ නැගිටීම හුනස්නේ නැගිටීම ඔව් ආසන පැනවීම හරි බොහොම හොඳයි අපි තව කෙනෙක්ගෙන් අහමු ලිව්ව දෙයක් කවුද කලින් උත්තර දීපු නැති කෙනෙක්ට දෙමු අපි තරුෂ තරුෂ ලිව්ව උත්තරත් කියන්න බලන්න පෑන් පහසුකම් සලසා දීම පෑන් පහසුකම් සලසා දීම තව එකක් කියන්න බලන්න තරුෂ සේනාසන පවිත්‍ර කර දීම අප උපස්ථාන ලබා දීම හරි බොහොම හොඳයි පස්සේ ඖෂධි කෝ අපේ ඖෂධි සත්සරණිය ඖෂධි කියන බලන් ලියව උත්තරය පාවන් සැලීම පාදෝවණය හරි බොහොම ස්තුතියි හොඳයි බොහොම හොඳයි ඖෂධි හරි සඳරු සඳරු තද කතා කළේ නැහැ සඳරු කියන බලන්න සිවුරු සෝදා දීම සේනාසන පවිත්‍ර කර දීම හරි බොහොම හොඳයි සඳරු අන්න ඒ වගේ පුතේ මම වීඩියෝ ඔෆ් කරන් ඉන්න එකෙන් නම් අහන්නේ නැහැ මොකද යාළුවා මම ප්‍රශ්න අහුවට උත්තර දෙන්නේ නැති නිසා එක්කෙනෙක්ගෙන් අහමු බලන්න කනිෂ්ක උෂාන් කනිෂ්ක නේද කනිෂ්ක රුක්ෂාන් ඉන්නවද හරි පුතාලි උත්තරෙත් කියන්න බලන්න උත්තරය සේනා සේනාසන පවිත්‍ර කර දීම ආදී අප උපස්ථාන ලැබීමට උන්වහන්සේලාට හරි බොහොම හොඳයි හරි තව එක්කෙනෙක්ගෙන් අහමු දසුනි දසුනි ඉන්නවද කමක් නැහැ. ඔන්න පුතේ ඉතින් මේ සාමීච කර්ම කියන්නේ මෙන්න මේ වට. හරි. ඒ ටික මං හිතනවා ළමයින්ට තේරුණා කියලා. මොකද ළමයි හැමෝම හොඳට උත්තර දුන්නා. හරි. ඉතින් පුතේ අපි බලමු කවිය. පුදමින් සිව්පසය උවටන් වලට සුදුසුය. එබැවින් සංගණය කියති සාමීචි පටිපන්නය කවිය අලුත් දෙයක් තියෙනවා මොකද්ද දන්නවද උදමින් සිව්පසය උවටන් වලට සුදුසුය සිව්පසය කියන්නේ පුතේ සිව්පවය පසය පුදමින් සිව්පව සංග්‍රහ කරමින් උවටන් කරන්න හොඳ නිසා බුදු මේ සංඝයා වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරලා උවටන් කරන්න සුදුසු නිසා සාමීචි පටිපන්න කියලා කියනවා මොකද්ද පුතේ මේ සිව්පසය කියන්නේ සිව්පසය කියන්නේ පුතේ හැමෝම මාතෘකාවක් දාන්න සිව්පසය යනු කියලා හැමෝම අනුමාතෘකාවක් නෙමෙයි කියන්නේ සිව්පසය යනු කියලා පුතේ මේ සිව්පස්සය කියන්නේ අපි හාමුදුරුවරුන්ට ප්‍රධාන වශයෙන්ම පූජා කරන්න සුදුසු දේවල්. සිව්පස්සයට අඩංගු වෙනවා සේනාසන, පිණ්ඩපාත, චීවර, ගිලම්පස. මොනවාද? චීවර,
පිණ්ඩපාත සේනාසන ගිලම්පස චීවර කියන්නේ පුතේ හාමුදුරුවරු අඳින සිවුරට ඊට පස්සේ සේනාසන කියන්නේ උන්වහන්සේලා වාසය කරන තැනට හරිද විහාර ආරාම එන්නේ ඒවට ඊට පස්සේ ගිලම්පස කියන්නේ උන්වහන්සේලාට පූජා කරන ගිලම්පසයට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පිණ්ඩපාතය කියන්නේ උන්වහන්සේලාට ආහාරයට ගන්න පූජා කරන දානයට තේරුණාද ළමයි සිව්පසයෙන් පිදීමට සුදුසු බැවින් උන්වහන්සේලා සාමීච්ච පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක හරි සිව්පසය කියලා ලිව්වා නේද හැමෝම 1 2 3 4 දාලා එක ලියන්න චීවර සිව්පසය anu කියන මාතෘකාව යටතේ හැමෝම 1 දාලා චීවර චීවර කියලා ලියලා පුංචි ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න සිවුරු 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 ඊට පස්සේ දෙක කියලා දාලා ලියන්න පිණ්ඩපාත 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 කියේ ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න ආහාරය සඳහා දාණය මම ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න කියන්නේ මේ වචනවල තේරුම හොඳේ පුතේ ආහාරය සඳහා දාණය ඊළඟට තුන්වෙනි එක ගිලන්පස ගිලන්පස ඉරක් ගහලා ලියන්න පානයට සුදුසු බෙහෙත් ඇතුළු පාන පානයට සුදුසු බෙහෙත් ඇතුළු පාන පාණයට සුදුසු බෙහෙත් ඇතුළු පාණ අවසානෙට හතර කියලා දාන්න සේනාසන 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 ඉරක් ගහලා ලියන්න වාසයට සුදුසු වාසයට සුදුසු වාසයට සුදුසු වාසයට සුදුසු විහාර ආරාම ආදිය විහාර ආරාම ආදිය ඉතින් පුතේ ඔන්න ඔයාට තමයි අපි සිව්පසය කියන්නේ සංඝයා වහන්සේලා සිව්පසයෙන් පූජා කිරීමට සුදුසුයි මොනවාද සිව්පසය හැමෝම මාතේ කියන බලන්න චීවර පිණ්ඩපාත ගිලම්පස සේනාසන ඔන්න ඔය හතර තමයි පුතේ සිව්පසය කියන්නේ හරි දැන් හැම දරුවෙක්ම මේ කවිය ලියන්න බලන්න තේරුනේ නැති තැනක් තියෙනවා නම් අපැහැදිලි දෙයක් තියෙනවා නම් chat box එකට දාන්න ඔයාලගේ ප්‍රශ්නේ ඊට උත්තර දෙන්නම් සිව්පසය ලියලා ඉවර වෙලා හැම දරුවෙක්ම කවිය ලියන්න හරි හරි ළමයි අදට අපි සාමීච්ච පටිපන්න ගුණයෙන් පාඩම නවත්තමු මොකද 6:57 වෙලාව 7ට ක්ලාස් එක ඉවරයිනේ තව විනාඩි
පින්ඩ පාතකේ තේරුම අයෝධ්‍ය පින්ඩ පාතකේ තේරුම ආහාර පාන ඇතුළු දානය හරිද පින්ඩ පාතේ යන්නේ හාමුදුරුවරු අර පාත්‍රයක් අරගෙන ඒ පින්ඩ පාතේ යන්නේ දානය වෙනුවෙන් ඉතින් ඒ දෙන දාණයට තමයි අපි කියන්නේ පින්ඩ පාතය කියලා හරි ඉතින් පුතේ අද පාඩමේ අපි කළේ සංගරත්නයේ ගුණ හරිද සංගරත්නයේ ගුණ අපි කතා කළා කිහිපයක් සංගරත්නයේ ගුණ අපි කතා කළා හතරක් හරිද ඒ හතර මම හිතනවා ළමයින්ට හොඳට තේරෙන්න ඇති කියලා ළමයි කියන්න බලන්න අද පාඩම හොඳට තේරුණාද ඔව් ටීචර් ඔව් මැඩම් ඔව් ටීචර් හැමෝටම තේරුණා ඔව් ටීචර් හවිලි යන්න බැරි වෙච්ච අය නෝට් එක කම්ප්ලීට් කරන්න බැරි වෙච්ච අය ලබන සතිය එනකොට හැමෝම නෝට් එක කම්ප්ලීට් කරන් එන්න ඕන හරිද හරි ටීචර් හරි මම දැන් ඔයාලට විනාඩියක් දෙන්නම් ඔයාලට අද පාඩමේ තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න බලන්න හැම දරුවෙක්ම තේරුම් නැති දෙයක් තියෙනවා නම් අපි පැහැදිලි තැනක් තියෙනවා නම් හැමෝටම තේරුණාද තේරුණා මැඩම් හරි එහෙනම් බොහොම හොඳයි එහෙනම් ලබන සතියේදී හැමෝම පාඩම් බලන්න හරි හරි පුතේ හැමෝම අද කරපු ටික බලාගෙන ඉන්න නෝට් එකේ ලියන්න බැරි වෙච්ච ඒවා තියෙනවා නම් හැමෝම රෙකෝඩින් එක බලලා නෝට් එක කම්ප්ලීට් කරන්න අමතර පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච ළමයි ගෲප් එකේ මම දැක්ක දාලා තියෙනවා ලින්ක් එක බලන්න අමතර පන්තිය බලන්න නෝට් කම්ප්ලීට් කරන්න හැමෝම වැඩ කොහොම හොඳට කරන්න ඕන හරි එහෙනම් ලබන සතිය හැමෝම ක්ලාස් එකට එනවා නේද ඔව් මැඩම් හරි එහෙනම් හැමෝම ලබන සතිය ටීචර් අදට ක්ලාස් එක අපි ඉවර කරමු ඔව් ටීචර් හරි පුතාලා එහෙනම් අද ඔයාලට ලියන්න බැරි වෙච්ච ඒවා තියෙනවා නම් සම්පූර්ණ කරන්න එන්න බැරි වෙච්ච දවස් ඒවා තියෙනවා නම් සම්පූර්ණ කරන්න හැමෝම ලබන සතිය හම්බෙමු ළමයි හැමෝම අද හොඳට උත්තර දුන්නා හොඳට සහභාගී වුණා හැමෝටම බොහොම ස්තුතියි ආයුබෝවන් ළමයි ආයුබෝවන් ආයුබෝවන් Hi teacher. Hari Putala, Teruan Saranai. Teruan Saranai teacher.